2012 19/5 ලෝකුස්ලන් තරගාවලිය තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ. තරගාවලිය ශූරතාවයේ දිනා ගන්න සමත් වෙන්නේ ඉන්දියා කණ්ඩායම. ඒ සත්කාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩලු 6කින් පරාද කරලා. එදා තරගයට සෙල්ලම් කළ ක්‍රීඩකයෝ අතරින් ඕස්ට්‍රේලියාව නියෝජනය කළ ට්‍රෙවියස් හෙඩ් ඕස්ට්‍රේලියා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ඊට අවුරුදු 11කට පස්සේ ඉන්දියා කණ්ඩායමට එරෙහිව ලෝකුස්ලාන අවසන් මහා තරගයකට සෙල්ලම් කරනවා. එදා ඕස්ට්‍රේලියාව සත්කාරක කණ්ඩායම් වෙද්දී මෙදා සත්කාරක කණ්ඩායම් බවට පත්වෙන්නේ ඉන්දියාව. එදා ඉන්දියාව අවසන් තරගයට එන්නේ නවසිලන්ත කණ්ඩායම අවසන් පූර්ව තරගයේදී පරාද කරලා. මෙදා ඉන්දියා කණ්ඩායම අවසන් තරගයට එන්නේත් නවසිලන්ත කණ්ඩායම පරාද කරලා. එදා ඕස්ට්‍රේලියා කණ්ඩායම අවසන් තරගයට කලින් හමු වෙන්නේ දකුණු අප්‍රිකා කණ්ඩායම. මෙදා ඕස්ට්‍රේලියාව අවසන් තරගයට එන්නේ දකුණු අප්‍රිකාව පරාද කරලා. ඒ විදිහට අපූරු සමානකම් තියෙන තරග දෙකම අවසන් වෙන්නේ සත්කාරක කණ්ඩායමට ලෝකුස්ලානේ අහිමි කරලා. අවුරුදු 11කට කලින් තිබුණු තරගයේ කාසිවාසී දිනන්නේ ඉන්දියා කණ්ඩායම. ඉන්දියා මුලින් පන්දු යවනවා. මුලින් පන්දු යවලා ඕස්ට්‍රේලියාව ලකුණු 225කට සීමා කරනවා. ඕස්ට්‍රේලියා ඉනිමේ වැඩිම ලකුණු ලාභිය බවට විලියම් බර්සිස්ටෝ ලකුණු 87ක් ලබාගෙන පත්වෙද්දී අංක 6 ප්‍රතිකර විදිහට පිටියට එන හෙඩ් ලකුණු 37ක් ලබා ගන්න සමත් වෙනවා. එදා ඕස්ට්‍රේලියාව කඩලු 6කින් ඉන්දියාව ඉස්සරහා ගෙදරදී පරාද වුණේ මෙදා ඕස්ට්‍රේලියාව ඉන්දියාවේදී ඉන්දියා කණ්ඩායම කඩලු 6කින් පරාද කළා වගේමයි. මෙදා සංචාරක කණ්ඩායමේ හෙඩ් ශතකය ලබා ගත්තා වගේ 2012දී ඉන්දියා කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරු උන්වන් කාඩ් ජන් ශතකයක් ලබා ගන්න සමත් වෙනවා. හොඳම දේ තමයි අපිට මෙදා ලෝකුස්ලානේ වගේම එදා 19/5 ලෝකුස්ලානේත් දක්ෂතා පෙන්වන්න බැරිවීම. අපි පළඟ ශූරය බවට තමයි පත් උනේ. අනිත් එක තමයි කණ්ඩායමක් විදියට අපි එදා අසාර්ථක වෙද්දී ශ්‍රී ලංකා යවුන් කණ්ඩායම නියෝජනය කළ ලහිරු මදුශංක තරගාවලියේ වැඩිම කඩුල් ලාභියෝ අතරේ දෙවැනි තැනට පත් වෙන්න සමත් වෙනවා. මෙදා ලෝකුස්ලානේදී අපි කණ්ඩායමක් විදියට අසාර්ථක වෙද්දී දිල්ෂාන් මදුශංක පන්දු යවන්නෝ අතරේ තුන්වෙනි තැනට පත්වීමත් සුවිශේෂී දෙයක්. හෙඩ්ලා, බාබ අසම්ලා, ඩී කොක්ලා, ලින්ඩම් ඩාස්ලා මේ තරගාවලියේ සෙල්ලම් කළා. අපි සෙල්ලම් කළේ ලහිරු මදුශංක දික්වැල්ලලු වගේ අය. එදා අනෙක් කණ්ඩායම්වල සෙල්ලම් කළා ඉන්න තැනුයි අපේ අය ඉන්න තැනුයි වලින් පැහැදිලි නේද අපි කොතනද ඉන්නේ කියන එක. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.